සතුටින් ඉන්න මානසික වගේම ශාරීරික සුවතාවයත් ඉතාමත් වැදගත්. ඒ හින්දාම ඔබට ලැබෙන සහ ඔබට අත්දකින්න හම්බ වෙන ඔබේ රෝග පීඩාවන් සඳහා වේදනාවෙන් තොර සුවතාවයක් ගෙන දෙන්න කොහොමද කටයුතු කරන්න ඕන මොන වගේ ප්‍රතිකාර ක්‍රම වලට දෙමු වෙන්න ඕන කියන කාරණාව අපි නිරන්තරයෙන් ඔබත් එක්ක කතා කරනවා. ඒ නිසාම ඔබේ ලෙඩ රෝග වලට හෝමියෝපති ක්‍රමවේදය ඔස්සේ කොහොමද සුවතාවයක් පහසුවෙන් ලබා ගන්න කියන එකයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විවිධ රෝග සඳහා හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මේ වෙනකොට ලෝකේ බහුල වශයෙන්ම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමවේදයක්. ඒ නිසා මේ ගැන කතා කරන්න අද දවසේදී අපි ආරාධනා කරන ගසවන මෙදිරියට වසර ගණනාවක වෛද්‍ය වෘත්තියේ අධ්‍යක්ෂීම් තියෙන රජයේ වෛද්‍ය නිලධාරීවරියක් විදිහට කටයුතු කරපු හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර් මහත්මියට අයිබෝන් කියන හැඳින් පිළිගන්නවා ගසවනට. වෛද්‍යතුමනි, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සන්ධි රෝග පිළිබඳව, විශේෂයෙන්ම ආතරයිටිස් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පුංචි පැහැදිලි කිරීමක් කරගමු වැඩසටහන ආරම්භයේ. ඔව්, ආතරයිටිස් කියනකොටම ආතරයි කියන්නේ සන්ධි කියන එක, අයිටිස් කියන්නේ ප්‍රදාහය. ඉතින් ඒ කියන්නේ සන්ධි ප්‍රදාහය කියන එක තමයි ආතරයිටිස් කියන්නේ. අපේ ශරීරයේ සන්ධි කියන්නේ අස්ථි දෙකක් අතර ඇතිවන ව්‍යුහාත්මක කොටස තමයි සන්ධියක් කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඒ අස්ථි දෙක අතර තියෙන ඝර්ෂණයේ අඩුව තියෙන ප්‍රධාන දේ තමයි කාටිලේජ කියන එක. ඉතින් කාටිලේජ ගෙවියාමක්, ඒ වගේම ක්ෂයවීමක්, ඒ අතර තියෙන කණ්ඩරා බන්ධනී ඇතුළු යම් කිසි වෙනස්කමක් ඒ ස්ථානයේ ඇති වෙලා ඇති වෙන ප්‍රදාහක තත්ත්වය අපි ආතරයිටිස් කියලා හඳුන්වනවා. මේක ශරීරයේ ඕනම සන්ධියක අපිට ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ සන්ධිගත රෝග හැදින්න බලපාන හේතුමන වගේද ડોක්ටර්? ඔව්. ඊට කලින් මම පොඩ්ඩක් කියන්න ඕනේ, දැන් අපි ආතරයිටිස් වර්ග ගත්තොත් මෙතනදී තියෙනවා වර්ග 200කට විතර සංඛ්‍යාවක් අපේ ආතරයිටිස්. මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට තියෙන ඔස්ටියෝ ආතරයිටිස්, ඒ වගේම රුමටොයිඩ් ආතරයිටිස්, සොරයිසික් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස් කියලා වර්ග තියෙනවා. මෙතනදී මේ හැම එකක්ම හැදෙන ප්‍රධාන හේතුවක් තමයි අපේ ඇඟේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ දුර්වලතාවය ඇතිකම. එතනදී මම විශේෂයෙන්ම දකින දෙයක් තමයි විටමින් ඩී අඩුකම. විටමින් ඩී අඩුකම අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ප්‍රශස්ත මට්ටමක, නිවැරදි මට්ටමක පවත්වාගෙන යන්න බෑ. මේ නිසා මේක ප්‍රධාන හේතුවක් වෙනවා අපේ මේ වගේ ආතරයිටිස් තත්ත්ව ඇති වෙන්න. ඒ වගේම අපේ ආහාර රටාව. මෙතනදී අපේ ජීර්ණ ක්‍රියාවලිය හරියට නිවැරදි නොවුනොත් අපේ ඒක ආන්ත්‍රික බිත්ති හරහා රුධිරයට අපේ ඒ කියන්නේ ආහාර කොටස් රුධිරය හරහා යෑමෙන් ඒ සන්ධි තුල තැම්පත් වීම නිසාත් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තරබාරුකම, අපේ ආහාර රටාව, ග්ලූටන් පිටසහිත ආහාර වැඩිපුර ගැනීම, ඒ වගේම ක්ෂණික ආහාර ගැනීම, ඒ වගේම අපේ මානසික ආතතිය, හෝමෝන වෙනස්කම්, මේ වගේ තත්ත්වයින්ද අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ඇති වෙන වෙනස් වීම, මේ ව්‍යුහාත්මක වෙනස්කම්, රසායනික වෙනස්කම් ඇති කරන ප්‍රධාන හේතුවක් වෙනවා මේ විවිධ වූ ආතරයිටිස් වර්ගවලට. සාමාන්‍යයෙන් ආතරයිටිස් කියන රෝගය සමාජය තුළත් බහුල වශයෙන් තියෙන රෝගයක් ගොඩ දෙනෙක්ට, විශේෂයෙන්ම වයසට යාමත් එක්ක ගොඩක් දෙනෙක්ට ඇති වෙනවා කියලා විශ්වාස කරනවා. අපි මේ මැදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා බාහිර ආලේපන වර්ග කීපයක් වෛද්‍යතුමිය විසින්. අපි මේ ගැන කතා කරන්න ඕන කොහොමද මේ රෝගකාරකය නිවා දමන්නේ, එහෙම නැත්නම් මේ වෙනුවෙන් ප්‍රතිකාර විදිහට මේ ආලේපන වර්ග භාවිතා කරන්න වෛද්‍යතුමිය? මම දැන් අපි ආතරයිටිස් වර්ග ගණනාවක් කතා කරන්නේ. විශේෂයෙන්ම මම කිව්වේ බහුලවම අපිට දකින්න පුළුවන් කියලා ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වේ. එතනදී වෙන්නේ දණහිසක් අපි ගත්තොත් මේ දණහිසේ ඇතිවන වෙනස්කම 60% විතර ඇද යන්නේ නැහැ. නමුත් ගොඩක් දෙනෙක්ගේ කාටිලේජ ගෙවිලා, ඒ වගේ මිදුම් තත්ත්ව, වේදනාකාරී තත්ත්ව, ඒ වගේම ඇදවීම මේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම අනිකුත් ආතරයිටිස් වර්ගවලදීත් ප්‍රධාන වශයෙන් ওই තත්ත්ව ඇති වෙනවා. විශේෂයෙන් රුමටොයිඩ් වගේ ඇඟිලි පුරුක්වල, ඒ වගේම ගවුට් ආතරයිටිස් ඇඟිලිවල, ඒ වගේම රුමටොයිඩ් මුළු ඇඟ පුරාම, මේ සොරයිසික් ආතරයිටිස් අපේ සන්ධි වගේම අපේ හැම මේ හැම එකටම අදාළව තියෙන එකක් තමයි අපේ ආතරයිටිකියෝ කියන ප්‍රොඩක්ට් එක. ඒක හෝමියෝ බාහිරාලේපණය. ඒක හෝමියෝපති ඖෂධ අන්තර්ගතයි. මෙහිදී මේ ආතරයිටිකියෝ කියන අපේ ආලේපනයේ ප්‍රධාන වශයෙන්ම වේදනානාශක මුකුත් නැහැ, තියෙන්නේ රෝග මූලයට අදාළ කරන ඖෂධ. මෙහිදී අන්තර්ගත තියෙනවා ඇදය. ඇදය කියන එක විශේෂයි. මොකද කෙනෙක් කොච්චර බෙහෙත් ගත්තත්
කොච්චර වේදනාවට කියලා බෙහෙත ගත්තත් ඇද එයාගේ වෙනස් වුන් නැත්නම් අපි උදාහරණයක් ගත්තොත් දණහිස කියලා දණහිස එයාගේ මෙහෙම ආකාර කීපයක් තියෙන ඇද යන නමුත් යම් කිසි ඇදයක් මේක කව් ආකාරයට එනවනම් එයාගේ එක මේ උකුලට බලපානවා ඒකත් එක්ක මෙයාගේ කොන්දට බලපෑමක් ඇති කරනවා මේ ඇදය වෙනස් වීමත් එක්ක තමයි නිවැරදිව කෙනෙක් සුව වෙනවා නම් සුව වෙන්න ඕනේ එහෙනම් මේ බාහිර ආලේපය අතරට කියෝ කියන එකේ විශේෂයෙන් අන්තර්ගත වෙලා තියෙනවා ඇදය ක්‍රමානුකූලව හරිගැසනේ ඖෂධ ඒ වගේම කාටිලේජ පටක වර්ධනය වෙන්න ඒ වගේම අස්ථි පටක පවා වර්ධනයට උපකාර කරන නම්‍යශීලීතාවය ඇති කරන මේ රෝග මූලයන් වෙනස් වීමත් එක්කම වේදනා ක්‍රමක්‍රමයෙන් නැතුව යන කෙනෙක්ගේ සංදිගත වෙනසකදී එතනදී කණ්ඩරා බන්ධනී පේශි පවා ප්‍රදාහයකට ලක් වෙනවා ඒ වගේම කෙනෙක්ගේ දණහිසක් ඒ ප්‍රදාහයට ලක් වෙනකොට ඒ හරහා උකුල් ඇට කොන්ද මේ සමග එන නහර පවත් තදවීමකට ලක් වෙලා වලලු කර ඉදිමුමට ලක් වෙනවා ඒ වගේම නහර තදවීමත් එක්ක වේදනාව වැඩි වෙනවා එහෙනම් ආතරයිටික් කියොත් එක්ක මම මගේ රෝගීන්ට දෙනවා වෙරිකෝස් කියෝ දෙකත් එකටගෙන ආලේප කිරීම තුල මේ හැම දෙයක්ම නිවැරදිව යථා තත්ත්වයටපත් වෙන. එතනදී ඇදේ නැතිවීමත් එක්ක වේදනාව ඒ වගේම නහරකට නැතිව යාම ඒ වගේම ඇතුලාන්ත රෝග මූලයට හේතු වෙච්ච ප්‍රතිශක්තිකරණයට අදාළව උපකාර කරන මේ ඖෂධ තුලින් ව්‍යුහාත්මක වෙනස්කම නැවත යථා තත්ත්වයටපත් කරන්න මේ ආතරටික්යෝ එකත් වෙරිකෝස් කියෝ එකත් බෙහෙවින් උපකාර කරනවා. සාමාන්‍යයෙන් ඔය කතන්දරය අහගෙන ඉන්න රෝගියෙක් හරි මේ පිළිබඳව උනන්දුවක් දක්වන හරි කෙනෙක්ට නම් හිතෙන්නේ අතරම මැජික් එකක් වගේ නේද සාමාන්‍යයෙන් බාහිර ආලේපනයකින් අපි සමාජයේ තියෙන කතා බහක් මම මෙහන්නේ බාහිර ආලේපනයකින් සම්පූර්ණයෙන් එවැනි රෝගී තත්ත්වයක් සුව කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා සමහර අය හිතනවා පාලනය වෙන එක විතරක්ද වෙන්නේ අපි ඒකටත් උත්තරයක් දෙන එක වටිනවා නේද ඇත්තම කියනවා නම් 75% විතර මේකෙන් උපකාර කරනවා. නමුත් 100% යා ප්‍රතිකාර ගන්න නම් හෝමියෝපති අපි අභ්‍යන්තර ගන්න ඖෂධත් ගන්නවා නම් ප්‍රධානෙන් හොඳයි. නමුත් මේකේ අපේ සිම්පයිටම් රූට කියන ඖෂධ කෙලින්ම තියෙනවා කාටිලේජ පටක ගොඩනගනවා කියලා. ඒ වගේම අස්ථි පටක ගොඩනගන්න උපකාර කරනවා. ඉතින් හරියට ඒක භාවිතා කරන කෙනෙකුට දැන් අපේ සායනයට එන වයස කම්මලතා අතල වයසක කියලා ගැටලුවක් නැහැ. ඒ අය මේ දේවල් ආලේප කිරීම තුළ ඒ වගේම ඖෂධ ගැනීම තුළ මොකද හෝමියෝපති කියන්නේ රෝග මූලයට ප්‍රතිකාර කරන ප්‍රතිකාර ක්‍රමයක්. එතනදී වේදනාවට නෙවෙයි බොහොමයක් එන්නේ වේදනාවට ප්‍රතිකාර කිරීමත් එක්ක රෝග මූලය වර්ධනය කරගෙන ඇවිදින්න බැරුව ඇද ගහගෙන මානසිකව වැටිලා ඒ වගේ ගොඩක් අමාරු තත්ත්වකින් ගොඩක් එන්නේ සර්ජරි තත්ත්වයට මුහුණ දෙන්නේ ඉන්න අම්මලා තාත්තලා. නමුත් එවැනි අය ඇත්තටම කියන සතුටේ අපේ ප්‍රතිකාර ක්‍රමය තුළ ඒ අයගේ වේදනාව නැතුව ගිහිල්ලා අම්මලා තාත්තලා කියන්නේ අපරාදේ ડોක්ටර් අපි මෙච්චර කල් දුක් විඳි කියලා. ඉතින් අර මොකද මෙතනදී අස්තිය මේ වේදනාව නෙවෙයි එයාගේ අස්තිවලේ ව්‍යුහාත්මක වෙනස ඒ වගේම නහර ඒකට සම්බන්ධ කණ්ඩරා බන්ධනි ඒ වගේම පේශි මේ හැම දෙයක්ම තමයි අපි රෝග මූලයෙන් යථා තත්ත්වයට ගේන්නේ අපි ඒ ගැන කතා කරමු හොඳයි අපි මේ කතා කරමින් සිටින්නේ වෙරිකෝස් බාහිර ආලේපනය පිළිබඳව හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඔබට ලබා දෙන මේ තියෙන ආලේපන වලින් ඔබට ලබා ගන්න පුළුවන් සුවය පිළිබඳවයි අපි වෛද්‍යතුමියත් එක්ක කතා කරගෙන ඉඳි අපි ඉදිරියට කතා කරමු. ඔව්. ඉතින් යම් කෙනෙක් ඇද ගහලා දැන් අපේ තියෙනවා ඇඟිලි ඇද ගහලා තියෙනවා රුමටොයිඩ් ආතරයිටිස් වල තියෙන ප්‍රධාන කියන්නේ හොඳ කරන්න බැහැ කියලා. නමුත් කියන සතුටේ දැන් හෝමියෝපති ප්‍රතිකාර ගන්නකොට අපි රෝග මූලයට ඒ කියන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතිය නිවැරදිව යථා තත්ත්වයටපත් කිරීමට අදාළ ඖෂධ තමයි අපි දෙන්නේ. ඒ අවශ්‍ය අදාළ ඖෂධත් එක්ක මේ ප්‍රතිකාරයත් නිවැරදිව යනවා නම් එයාලගේ සම්පූර්ණයෙන්ම අර ව්‍යුහාත්මක වෙනස තව ඉක්මනින් ගොඩනගන්න මේකෙන් මේ හෝමියෝපති ප්‍රතිකාර වලින් ඒ කියන්නේ ලොකු උපකාරයක් වෙනවා ඒක ඉක්මනින් ප්‍රතිශක්තිකනේ ගොඩනැගීමත් එක්ක ආලේපනයත් එක්ක. ද වයසක අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට බලන් ඉන්න බැහැ නේ
ලොකු කාලයක්. ඉතින් ඒ හින්දා තමයි අපි ආලේපනේ දෙන්නේ. දැන් ගොඩක් අය දන්නේ නැහැ හෝමියොපති වල මේ වගේ ආලේපන තියෙනවා කියලා. ඉතින් ලංකාවේ ප්‍රථම නිෂ්පාදනය ඒ වගේම මේවයි ITI සහතික අරගෙන තියෙනවා. අවුරුදු 25ක අත්දැකීමත් එක්ක තමයි මේ නිෂ්පාදන ලංකාවේ බිහි වුණේ. ඇත්තට මගේම සමීක්ෂණය මගේම අධීක්ෂණය යටතේ. ඉතින් මේ දේවල් කෙනේ කාලේප කරනවා නම් දුක් විඳින්න එපා වේදනාව ඒ වේදනාවට පමණ ප්‍රතිකාර කරලා මේ දේවල් තුලින් යථාතත්ත්වයට පත් වෙන රෝග මූලයයි ව්‍යුහාත්මක වෙනසයි ශරීරයට ගන්න අභ්‍යන්තරිකව ගන්න හෝමියොපති ඖෂධ තුලින් උත් ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමත් එක්ක ඒ රසායනික වෙනස්කම් පවා යථාතත්ත්වයට පත් කර ගැනීම ඕනම වර්ගයක ආතරයිටිස් එකක් සම්පූර්ණයෙන් සුව කර ගැනීමට මේ ප්‍රතිකාරය බෙහෙවින් මේ ප්‍රයෝගී වෙනවා. තවදුරටත් ඔබ ආතරයිටිස් සන්ධි ආශ්‍රිත රෝගවලින් පීඩාවටපත් වෙනවා නම් ඇයි තවත් බලාගෙන ඉන්නේ? ඉක්මනින්ම මෙවැනි හෝමියෝපති වැනි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කරා යොමු වෙන්න වෛද්‍යතුමී ඉන්නව නිරන්තරයෙන්ම ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන්න. වසර 25ක පමණ ශාස්ත්‍රීය අධ්‍යක්ෂීම් සහිත වෛද්‍යවරියක් ඉන්නම ඇය මේ පිළිබඳව පර්යේෂණාත්මකව තහවුරු කරමින් තමයි ඔබට මේ ආලේපන හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ පිළිබඳව විමසන්න පුළුවන් HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් වෙත පැමිණියොතින් අංක 12 PB අල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව. මා යලිත් මතක් කරන්නම් HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් අංක 12 PB අල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව. ඒ වගේම ඔබට පුළුවන් කතා කරන්න මේ දුරකථන අංක වලට 0711-825-0717 එවැගේම 0112-637-740 0112-637-741 කියන මේ දුරකථන අංක වලට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව වගේම එතනින් එහාට ගියපු තවත් රෝගවලටත් ප්‍රතිකාර වෛද්‍යතුමිය සතුව තියෙනවා. ඒ නිසා පැමිණ විමසන්න දුරකථන මාර්ගයෙන් විමසන්න කියලා මතක් කරනවා. මේ වටිනා ප්‍රතිකාර ක්‍රමයේ පිළිබඳව කතා කරන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට වෛද්‍යතුමිය ඔබට මෙහෙම ස්තුතියි. ආයිබෝන් කියලා සමුදෙනාද නුකසෙන් මාසේ පානේ.